ඉතිං ආ ෆොටෝෂොප් ලයිට් රූම් වගේ කියන්නේ අපි පීසී වලට වැඩ කරන ඉතාමත් දියුණු ෆොටෝස් එඩිට් කරන්නම් පාවිච්චි කරන සොෆ්ට්වෙයාර්ස් කීපයක්. ඉතින් ඒ වගේම තමයි ෆොටෝෂොප් ලයිට් රූම් ගෝ වර්ෂන්ස් අපිට අපේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් මේවා නම් එච්චරම අපිට ෆීචර්ස් බලන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඇන්ඩ්‍රොයිඩ් වලම විශේෂයෙන්ම අදහු පික්සාර්ට් කියන්නේ අපිට ෆොටෝස් එඩිට් කරන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම ඇන්ඩ්‍රොයිඩ් සොෆ්ට්වෙයාර් එකක්. එහෙම නැත්නම් ඇප් එකක්. ඉතින් අද අපි කතා කරන්නේ මේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ගැන. ඉතින් අපි බලමු ප්ලේ ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරලා පස්සේ මොකද්ද මේ පික්සාර්ට් කියන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් ප්ලේ ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරලා පස්සේ මේ විදිහට පික්ස් ආර්ට් ඕපන් කරගන්න. ඉතින් මේකේ වර්ෂන් දෙකක් තියෙනවා. ඔයාලට පුළුවන් එකක් ඉන්ටර්නෙට් කනෙක්ෂන එක පාවිච්චි කරන්න. ඉතින් ඒකෙත් අපිට ගොඩක් ෆීචර්ස් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ පික්ස් ආර්ට් ලගේම ක්ලවුඩ් ස්ටෝරේජ් එකෙන් එයාලා ලෝකේ වටේම ඉන්න අය එක තැනකට, ඒ කියන්නේ පික්ස් ආර්ට් ඇප්ලිකේෂන් ඇතුළේ ගේනවා. ඊට පස්සේ ඔයාලටත් එඩිට් කරලා ෆොටෝස් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම වෙනත් අය අප්ලෝඩ් කරපේවා අරගෙන එඩිට් කිරීම හැකියාව තියෙනවා. ඒ වගේම ගොඩක් ස්ටිකර්ස් ලබා ගන්න තියෙනවා. ඒ වගේ ගොඩක් ෆීචර්ස් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මම දැන් ආවට වෙනන්නේ නෝ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන් මේ අනිත් වර්ෂන් එක. එහෙම නැත්නම් ඕෆ්ලයින් වර්ෂන් එක. මේ ක්ලික් කරලා පස්සේ මෙයාලා ඇක්සස් ලැබෙනවා අපේ SD කාඩ් එකට. ඉතින් අපිට පුළුවන් මේක ලව් කරලා ඇක්සස් ලබා දෙන්න. ඇක්සස් ලබා දුන්නට පස්සේ අපි මේ ෆෝන් එකේ තියෙන පික්චර්ස් තමයි ඕපන් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් කැමති පික්චර් එකක් ඕපන් කරගන්න. උදාහරණයක් විදිහට මම මේ පින්තූරය ඕපන් කරගන්නම්. ඉතින් මේ පින්තූරය ඕපන් කරාට පස්සේ අපිට මේ වගේ තවත් වින්ඩෝ එකක් ඕපන් වෙලා මේ පින්තූරේ තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ආ ෆොටෝෂොප් හරි ලයිට් රූම් හරි පාවිච්චි කරලා තියෙනවා නම් ඔයාලට මේ වගේම අත්දැකීම් ලබා ගන්න පුළුවන්. ඉතින් පාලය බටන්ස් කීපයක්ම අපිට තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ බටන්ස් වල ඇඩ්වාන්ස් ටූල් ඉෆෙක්ට්ස් ස්ටිකර් කටවුට් ටෙක්ස්ට් ඇඩ් ෆොටෝස් කාෆිට් බෝඩර් මාස්ක් ඩ්‍රෝ ලෙන්ස් ලයා ෂේප් මාස්ක් ෆ්‍රේම් කෝල් අවුට් වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඒත් එක මඩු බටන්ස් දෙකක් තියෙනවා. ඒකම එක්ස්පෝර්ට් බටන් එකකුත් අපිට මෙතෙන්දී බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඇඩ්වාන්ස් එක ගැන අපි කතා කරමු. ඉතින් ඒක අපිට ලබා ගන්න අනිවාර්යයෙන්ම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕනේ. ඉතින් මේ ටූල්ස් එකෙන් ගොලන් වලට ක්‍රෝප් කරගන්න, ෂේප් ක්‍රෝප් එකක් කරගන්න, ඒ වගේම පින්තූරේ ක්ලෝන් කරන්න. උදාහරණයක් විදිහට බලමු මේ විදිහට නැවත මේක ක්ලෝන් කරන්න. ඒත් එක්කම තවත් ටූල්ස් වල ගොඩක් දේවල් තියෙනවා. මෝෂන් සිලෙක්ෂන්, කර්ව්ස්, එජස්, ඉන්ෂන්ස්, ටින්ෂර්ට් ඒ වගේ ගොඩක් රීසයිස් කිරීම හැකියාව තියෙනවා. ඉතින් මට බලන්න මේක පික්සල් ගන්න වෙනස් කරලා මේ ෆොටෝ එකේ සයිස් එක වෙනස් කරන්න. ඊළඟට ඉෆෙක්ට් එකට ගියාට පස්සේ අපිට ඉෆෙක්ට් උත් ගන්නවම බලා ගන්න පුළුවන්. ඉතින් ෆොටෝෂොප් එකේ තියෙන ඉෆෙක්ට්ස් ගොඩක් අපිට මේකෙත් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මැජික් බ්ලර්, ඒ වගේම ආර්ටිස්ට්, පොප් ආර්ට්, පේපර් ඒ වගේ ගොඩක් දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මට පුළුවන් මේකෙන් එක ට්‍රයි කරලා බලන්න. ඊළඟට මේ ස්ටිකර් කියලා කොටසක් බලා ගන්න පුළුවන්. ඉතින් මම කලින් මේ ගැන කතා කරා. ඔයාලට මේ ස්ටිකර්ස් ගන්න නම් අනිවාර්යයෙන්ම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මම මේ පික්සාර්ට් එකේ දැකපු හොඳම ෆීචර් එක තමයි මේ කටවුට් කියලා කියන්නේ. ඉතින් අපිට බලන්න මේ කටවුට් කියන එක ක්ලික් කරලා ස්ටිකර්ස් මේක කරන්න. ඉතින් හරියට ෆොටෝෂොප් එකේ තියෙන අර මැජික් ඉරේස් එක වගේ අපිට බලන්න අපේ ඉමේජ් එක මේ විදිහට සිලෙක්ට් කරන්න. එතකොට එයාලගේ AI ටෙක්නොලොජි එක භාවිත කරලා අපේ ඉමේජ් එක සිලෙක්ට් කරලා දෙනවා. ඉතින් වාඩ වාඩ මේ කොටස නෙමෙයි නම්, එහෙම නැත්නම් වාඩ කොටසක් වැඩියෙන් ඇවිල්ලා නම් වාඩ බලන්න මේ ඉරේස කරන් මේ විදිහට මකන්න. ඉතින් වාඩ අන්ඩු ගන්න නම් මේතර අන්ඩු බටන් එක ක්ලික් කරන්න පුළුවන්. ඉතින් වාගේ වාඩ ඕන ටික මේකේ සේව් වෙලා නැත්නම්, එහෙම නැත්නම් මෙයා අඳුරගෙන නැත්නම් වාඩ බලන්න මේ පින්සල නම් ඒක අඳින්න. ඉතින් මේකේ සයිස් එක වෙනස් කරන්න, හාඩ්නස් එක වෙනස් කරන්න වගේ කොටසත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට බලන්න මේ ඉමේජ් එක සේව් කරන්න. ඉතින් ආවට බලන්න මේ එක්ස්පෝර්ට් කරන්න. එතකොට බෑක්ග්‍රවුන්ඩ් කටවුට් ඉමේජ් එක විදිහට තමයි මේක එක්ස්පෝර්ට් වෙන්නේ. ඉතින් අපිට ටෙක්ස්ට් එක දැමීමේ හැකියාව තියෙනවා, ටෙක්ස් ස්ටයිල් වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මේක ගැන වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ෆොටෝ එකේ ලේයර් එක විදිහට අපිට ඉමේජ් එක ඇඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකට වඩා ඇඩ් ෆොටෝ යන්න පුළුවන්. ඇඩ් ෆොටෝ ගිහිල්ලා වඩ පුළුවන් මේ විදිහට ලේයර් එකක් විදිහට මේ ඉමේජ් එක මේන් ඉමේජ් එකට ඇඩ් කරන්න. ඊළඟට මේ ස්කාෆිට් එකෙන් වඩ පුළුවන් බෝඩස් දාන්න. ඒ වගේ බෝඩේ බෝඩස් දාන්න පුළුවන්. ඉතින් ඩ්‍රෝ එකේ වඩ පුළුවන් කැමතියක් අඳින්න. ඒ වගේම ලෙන්ස් බෑගෙත් එක එක ඉෆෙක්ට්ස් ගන්නවා බලන්න පුළුවන්. ඉතින් මේ ඉෆෙක්ට්ස් ගොඩක් පාවිච්චි වෙන්නේ මේ ඔන්ලයින් කියන මොඩ් එකේ. ඉතින් මේ විදිහට අපි හදාගත්ත ඉමේජ් එක වඩ පුළුවන් මාක් හරි මේක වෙනසක් ගන්න මේ අන්ඩර් බටන් එක ක්ලික් කරන්න.
එහෙම නැත්නම් ඔයාලට මේක එක්ස්පෝට් කරන්න මේ එක්ස්පෝට් බටන් එක ක්ලික් කරන්න. ඉතින් මේක අපිට ෂෙයාර් ටු කියලා තමයි මේ විතර බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මේ ගැලරි එකට සේව් කරන්න පුළුවන්. ඒත් එක්කම පික්සාර්ට් මම අර කලින් කතා කරපු ක්ලවුඩ් ස්ටෝරේජ් එකට පික්සාර්ට් එක මේක අප්ලෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම සෝෂල් මීඩියා ගණනාවකටම අප්ලෝඩ් කිරීමේ හැකියාවත් අපිට මෙතනදි බලා ගන්න පුළුවන්. ඉතින් ගැලරි එකට සේව් කරලා මේ විදිහට ගැලරි කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙනම් ඩන් කරාට පස්සේ ඔයාගේ ඉමේජ් එක මේ විදිහට අපි ගැලරි එකේ දිනන බලා ගන්න පුළුවන්. අන්න ඔය විදිහට තමයි පික්සාර්ට් එක භාවිත කරලා ඉතාමත් හොඳ මට්ටමේ ෆොටෝස් එඩිට් කරන්නේ. ඉතින් මේ වීඩියෝ හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, මේ වීඩියෝ අනිත්තර බලන්න ඕනවා කියලා හිතනවා නම් ෂෙයාර් කරන්නත් පුළුවන්. ඉතින් මම ඔක්ක ප්‍රශ්නයක් අහනවා වෙනදා කියන කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා ඔයාගේ අදහස් හරි ප්‍රශ්නයි කමෙන්ට් කරන්න. අමතක නොකර වීඩියෝ බලලා තියෙන රටවට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න. මම ආසෙ බෝඩ් එකේ ඉලකේ වෙදී ඊළඟ වීඩියෝ ගමු. ඔබට සුබ දවසක්.